බන් සුබමධ්‍යහනක් ඔබ ස්වාදදි රූපවාහනි මධ්‍යාන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශයක් සමගෙන් ප්‍රථම නවධහනය පුවත් සිරස් තලවෙත අයහපත් කාලගුණය දා හතරකට ජීවිත නැතිකර දෙලක්ෂ හතලි ස්පන්තහසකට උන්හිට තැන් අහිමි කරයි සයිනෆාම් තවත් මිලියනයක් චීනයෙන් අද පාන්දරම දිවයිනට. පොකුර අකණ්ඩෝම හතර වනදිනයටත් දුන්දහස පණී සේවය අධ්‍යවශච නම් වාහනයට හෙටසිට විශේෂෂ්ටිකරයක් ඉශ්වාල උද්ඝෝෂණයේදී අත්රංගුටගත් අල්ජසීරා මාධ්‍යවේදීන් පයකිහිපයකට පසු නිදහස්. අය පත් කාලගුණයෙන් විපතර පත් ජනතාවට සහන සැලසේ කටයුතු අක්ඩව සිදු කරනවා. පුදගලින් දෙක්ෂ හතලිස් පන්දහස් දෙිය දොස් දෙෙනෙකු පිඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනා කරන මධ්‍යස්ථානය සඳහන් කළේ.ඇය පත් කාල්ගුණේ හේතුවෙන් පුද්ගලෙන් දෙෙනෙකු අතුරුදන්වී ඇති අතර මියගිය සංඛාව දා හතර දක්වා ඉහළගියා. පසුගේ දින තුලදී සාමාජිකයන් වශයෙන් දෙක්ෂ හතලෙස් පන්දා දෙයිය දොලහ අපදත්තත්ත්වයට පත්වට නමුත් මේ සයන සංකයාවෙන් පූර්ණ අපපදාත්වයට පත්වවෙච්ඡායබලුන් වශෙන්ට තියන්න සාමනයෙන් පවුල් හරිදාස් පන්සියක් පමණ මරණ දා හතරක් රපොත්තු වෙලා තියෙන නමේ දාහතරෙන් වැඩි පිරිසක් මියගේලා තියනෙ එම උපදෙ පිළිනු ගැනීම සඔුන්ගේ හිතුමතයට වැඩිකිරීම අනුව. තාමත් අතුරදහන් වු දෙකක්. පපොත්වෙලා යෙන සාන ්‍යාන් ල පුල් තුන්දස් පන්සිය විස්සක් සිටිනෝ පිසනු හර ලබාදීම කටයු සිදුකරගෙන යනවා. නිවාස දාහතර සම්පූර් හන්ලා තියෙනවා ට අමතරව ඒ නිවාස වලට පූර්ණහානයට අපට ලක්ෂ විසි පහක් යැනක ගෑ මේ අවකාශයක් තියෙනවා ආයහපත් කාග හේතුන් ප්‍රදේකිහිේකට නිකුත්් කරඇති රතුලිවේ දෙෙන තවදුරටත් බලාපක බව ගොඩනගි පේෂණ සං විදානය පවසනවා. ඊයේ දිනද නිුත් කලබූ ඉවත්ේ රතුුණු වේදිරි තාදුට ක්‍රියත්ම කතර. ඒ අනුව කල්තර දිශත්‍රික්කයේ අගලවත්ත මතුක ාලන්ද ර ඉංග්‍රරිය ල සිංලය ප්‍රධදිසිික කොට ොල්ටත් ෑග දිශටික යටයත්වට දේවාවිට බුලත්කොහො පිටිය දර්ණයට කෑගල්ල පරකපොල ගලිගම රන්වැල්ල අරනායක මමානල සහමකයෙන් ප්‍රාදිසිික කොටාසොල්ටත් නොරේ දිශ්‍රිේ අමගම ෝල පාදිසිලික කොටසටත් රත්ම දිිශ්‍රිකේ හැලකොට කියියල්ල ලවන් සයගමය ප්‍රදශික කෝටසට ක්‍රියත්ම කන. ඇති ගොල්ල පර ග නස මම් පෙර නිරේක්ෂණය කර ඉවත් සඳ යොමු කරලාදඔවුල් එම ස්ථානවන මේ අවස්ථායි වේ ආරක්ෂිතව පාන්ස ලාස. පස්නාහිර සබ්‍රගම සහ වයල්ප පලත්තුවලට ගල්ල මාතර නොරලිය සහ හනුර දිශ්‍රික්කලට විටන් විට වැසි හ ගුරුම් සහිත වැස ඇතිවන බව කාලගු විතය දෙපාර්ත්මේතුව පවසනවා. කිිගරුම් සහිත වැසි ඇතිවන විට ාවකාලි අද සුලන් සහ අකුණ මගින් සිදුව අනතුර අවල්ම කර ගැනීමට පියවරගන්න ලෙසේ ජනාවගේෙන් එල්ලි මක්කෙරෙනවා. මේ අතර පපතින වැසේ සහිත කාල ගුණයක්ත් සමග කැලනිි කලු නිල්වලාහගින්කංග ආශ්ෘතවම මෙන්ම දෙවේේ පහත්බීමම් ප්‍රසක් ජලෙන්න් යටටප පවතිනවා කළුතර දොඩක්කුඩ ප්‍රදේ මාර්ග ඇතුලු පහත්බම් ජලයන් යටට වීම හේතුවෙන් ගමනා ගමනට බාධහ එල්ලවීතිබෙනවා. දොඩන් ගොඩ තුඩගල කලුතර නෑබඩ කළුතර කෙත්හේෙන මාර්ග ජලයෙන් යටටවීම හේතුවෙන් ගනා ගමනේම්පූර්යෙන්ම ඇන හිටතිබෙනවා. කි පෙ ඇැන ර හේතු උස්සටක යාාව ප්‍රදශේ විශාල පිරිසක් අවතැන් සිිනවා මුතුරාජ වෙල පහල කොටසේ හද ශිාව ජීත්ව ප රිසයි ේ තන් ටින්නේ අපේ ම්පාදිසේකම වතුමස්සන්නේ මුවයිෙන්. එබුල් ල්ල ොර ඩක් ලගල ො ව දලා ක ඇති කිසිේ ්‍රෝදණනන්න බාද ම්පි මතු ල දල ල්ල මුල්ගාල දියල. දාගෙන . මේ ්‍යපෘතිය පට ගන්න අස්ථාව ඉ ంීෙ ්‍රදේය මිනිසු ංච ෙස ති වෙනවා රම් පරි ක්‍රම ට මේ සරව නිසියා කාර මුද ස් ල ිනිස ත් ත් ම ිලන්න. ්‍ය ති ස ්‍රති ී. ම්පහ නගරය සහ අවට ්‍රදේශ ජලයෙන් යට වීම හේතුවීන් අත්තන ගල ඔය සහ උරුවල් ඔය ආශ්‍රිද අමනුතිස් අටක් විරුත කරතිබෙනවා. ගම්පහ නගර සභහේ මැදිහත්වීමෙනුයි එම කටයුතු සිදු කෙරුණ. මේ අතර අධික වර්ශාව හේතුවන් හල්පේ ප්‍රදේශය නිවස කඩ වැටීමත් සමග කාතාවක්මිය කොස් තිබනව මෙසේමියකු සඇත්තේ කඩ වැැටීමට ලක්පුූ නිවස සාසන්නන්නේ පදිංචිව සිටි කාතාවකයි. ඇහලිය ගොඩ ගැට හැත්ත හරහා බෝපේ පාදුක් මාර්ගය මඩකට ප්‍රදේශවයේද ගිලා ැසීමත් සමඟ මාර්ගය සම්ූර්ණයෙන් කැඩි කොස්තිබෙනවා. මාර්ගගේ ගමනා ගමනේ අඩලවීමත් සමඟ ප්‍රදේශ ගොවිජනතාව ැඩි අපහසුතාවටත්ව සිටිනවා. ියපිටිය කෝන හගෙතර ශ්‍රී ෝධී ධම්මාරාම පුරාණ විහාරස්ථානයේ චෛත්‍ය කැඩියාමට ලක්ව ඇතේ අධි වර්ශව හේතුවෙන්. මෙම චෛත්‍ය ගර්භය කාලයක සිට ඉරි තැලීමට ලක්ව බෙනවා. වැල්ලම් පිටිය කොළොන්නාව කැනිමුන්න සේද පත්ත, ඒත් වන්නවත් මගුට කොන්න්නාව ඇතුළු කලනිගම් ඉටියාවතය පහත්බිම් ්‍රැක් දඩ අවදානම් තත්වයක පවතිනවා. ඒ කැලණිගඟ පිටරමට ඉතා ආසන්නක පැවතිීම හේතු වෙනයි. අද උදසන වනවිට ඇැන් ප්‍රදේශවල ජනමටම අිතුනක් දක්වා එහල ගස්තිබන. ඒයේ සවස්කාලයේදී පහත්බිම් වල ජනවා ආක්ෂ ස්ථාන කර යොමු කරවීම සිදු වුණක් කැලිකගේ කොහිලවත්ව සහ කැලනිිමුල්ල ප්‍රදේශවල ගඟ පිටරගල ස්ථාන වට වැලකොට්ටදම හරස්කිරීම අද සිද වන කොම දිස්ශුකේ ජලගලීමම්බන්ධයෙන් තුරතුරග නේන්නේ හිසිටි. ප පෑන් බද්ිකඇල්ල කොඩ. පස්කගේ දින කකිහිපපුරාම දිවනට අඇැහු අධික ර්ශාව ඒයේ දිනවන ට දිව ස්ථාන කිහිපයක් ජල ශම කොල නර පට බඳ සලකබලන්නට කොන්න ල්ලම් පිට ේවත් වෙනවස අමතලය කියන නගර යේ දහවල වනටත් ජලයෙන් යටටවීම ආරම්භති බුණ නමුත් ඒ රාත්්‍රයේ ද කල්ලිගගේ ස්ථාන කිහිපයකින් පිටාර කැලි හේවන් අද දිනේ වන විට කොහිිලවත් කැල්ි මුල් ඇතු වත් ස්ාන කිහිපයක්. ල ටවීම සිද වින ශෂම කැල්ලිමුල්ල හන්දියට ක්කින්නට තුළල ම එන්න කැලිමුල හන්දිය කැලිමුල හදිය සම්පූර්යෙන්ම ජලයනටවීතිබෙන මේ වනට විශම මේ මාර්ගය ඔසේ මයි කැල්ලි විහාරස්ථානයට ගමන් රීම සිදුවන්නේ මේ අවස්ථාවේදී ඒ ගමනාන්තයක්ත් ඒ ගමන් මකත් වැලිලා තියනෝ ජලය සම්පූර්ණ මේ මාර්ගී අවවිතිබි නිසා මෙතන් සිට විශෂම අංකොඩ හන්ඳී රක්වාම මේ මාර්ගය ජලය නටීතිබෙන ගේමයි අබතලයේ නගරයේ යේ දි ජලයේ නටීතිබනා කොහෙලොවත්ත නගරේ ස්ථාන කිපයක් මේට ජලය නටීතිබෙන එ පි සූදාන පි ව ඉදිරි පෝතිවිකාශ හි ඔබට ොරතුරු කියන නිසාාන්ත ප්‍රදර්ශන සමගින් ම ගෑනල වාද රප ප ති ශ ව. ඒේ නිෂ්ාිත තවත් සයිනුෆාම් එන්නත් මාත්‍රාම් මිලියනයක් අද අලුවම මෙරටට රැගෙනයනු ලැබවා. එය අනුව මෙිරට එකවර රැෙන ආ විශාලතම එන්නත්තුගේ මේ බවයි සෞඛ්‍යංශ සඳහන්කිී. ප්‍රශක්ති කරන වැඩ ස්ථාන අර්තයේ එන්නත් කරන අකන්්ටව ක්‍රාත්මයි යන යි ස ම් එන්න තවත්වගේයක් අද දස රට පවෙතරගනින් ලැබවේ. එම එන්නත්වගේ කොළම මරදාන පිහිට මදම එන්න ගබඩා තර න ලබවා ො විිසත්මගගේ එම එනත්තුවගේ ම තන්රග අතර එහි නිල හර එන්නත් ාරගනීමටතු කළලා. නාම් එන්න ලබගත් පුදගලයන් දෙන මාත්‍රාව අනිවාරනම ලබගතයතු බව වජ්‍ය අමාත්‍ය මහාචර න් ය ට මහ පසන ද තු ද සනාම් එන්න ලක්ෂදහ නට ලබද බවට නි්පාද ආතයේ දන්වාති බව ජ්‍යමතවරයා ප්‍රකාශකලා. චීනයේ නිෂපාදනය කරන සයිනුෆාම්ෙන්නතේ මමාත්‍ර ලක්ෂදහයක් අදදේශන ශ්‍රී ලංකාවට ලැබුණ, රාජ්‍යෞශෂද නීකන සස්ථාව ගවම් කරට කරලා තමයි මේ ප්‍රමාණය ලබාගත්තේ, කොයිඩ වසංගත ආරම්භේ සිට අද දක්වා ඉක්වාරකදී ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළම එන්නත් ප්‍රමාණය තමයි. දිනේද ශ්‍ර ංකාවට ලැබුණේ එ වගේම චීන සයිනුාම් මාගම අපට දන්නට තියෙනවා එලවෙන සතිය තුළ තවත් සයිනුපාම් එන්නත් මාත්‍ර ලක්ෂදාහයක් ශ්‍ර ලංකාව ලබා දි නොක කිය අපට පුලුවන්කම තියෙනවා ඉදිරි සතියක පමණ කායේේදී තවත් දිස්ට්‍රික ොහකට එන්නත් කරන ව්‍යාපාරය ව්‍යත්ත කරන්න. මයි මාසය අටවෙනි ද තමයි සයින්නපාම්ෙන්න්නත ශ්‍රී ලංකිීකයන්ට ලබාදීම ආරම්භ කර එම පලවෙනි මාත්‍රාව ලබා දුන් අයට දෙවෙනි මාත්‍රහව ඔබ පළවෙනි මාත්‍රාව ලබාගත් දිනයට අනුරූප ජනිමාසයේ ඒ දිනේදීම ලබා දෙන්න කටයුතු යොදා තියන. අනි වාරයම් ඔබ සයිනාම් න්නතේ පලවිනි මාත්‍රාව ලාගත්තනම් එම දෙනි මාත්‍රාව ලබා ගත්ත යුතුමයි එහෙම නැත්තන් ඔබ තුළ සැලකයුතු මට්ටේ ප්‍රතිශක්ති කරනය කොවි රෝගයටඒේ ඇතිවවෙන්නනෑ මේ අතර නන්න කරන ටා ඇතේ ලක්ෂදහ නවක වැඩ පිරිසට එන්නත් ලබාදීති වෙනවා ඇස්ස එක කොවිශීල් එන්නනතේ පලළ මාත්‍රාව නවලක්ෂ විි පන්දහස්ේය හරි දෙෙකට ලබාද ඇති අතර දෙව මාත්‍රාව ලබාදඇති සංක්‍යාව තුන් ලක්ෂ පනස්තුන්දහ එකේ පනසහයක් සයින ාම් එනත . ර . ජනතාව අද න්න ලබගනිම සඳ විශල උන්දුව ඇතුව කටු කරන විේෂද මේ වෙද මේ වසන්කේ එක්දස් පන්සේ අනු දෙහික ප්‍රමාණයක් එන්නත් ජනතාවලින් අපි ලබාදීල තිෙනවා ගමේ ඉන්න සියලුම අපේ ශේෂත්‍රී ලධාරී රගේම් ග්‍රාමී කමිටුවමේ සඳහා අති දැවන්ත ශක්තිය ක්‍රබාදීල එම වැර්සහ සාර්ථ කරගන්නට උපරිම සහයෝග දක්කරති. COො-19 ආසාධිතයෙන් තුන්දහස් එකසිය තුන් දෙෙනෙකු ඒදිනේ මෙරටින් හඳුනාගත්තා. COොVවිD-19 ආසාධනය විසිටි හතලස් දෙෙනෙු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා සඳහන් කළා. ඒදින හඳුරාගත් ආසාධිතයන් තුන්දහස් එකසිේ තුන් දෙෙන අතුරින් තුන්දහස් අනු හතර දෙෙකුම දේශීව හඳුරගත්පුදගලින් නව දෙෙකු විදේශකතවසිට මෙරට පමිණිපුද ගලින්. වැඩිම ආසාදිතින් පිරිසක් කොළම දිශ්‍රික්කෙන් හඳුනාගත්තර එම සංක්‍යාව අටසය විසි අටක්. ගම්පහෙන් පන්සිය පනස් හතර දෙෙකු කුරුණෑගලින් දෙසිය විසි පස් දෙනෙකු. මාතරින් දෙසේ විසි හතර දෙනිකු වාර්තාාව වන. නුවර ගාල්ල කෑගල්ල මඩ කලපු හා කළුතර දිස්ශ්‍රෙක්ක වලින් සයට වැඩි ආසාධිතින් පිරිසක් වාර්තාාවී තිබෙනවා. ඒෙදිනේදීත් කරෝනාා ආසාධිත මණයක් සිදුව බව සෞඛ්‍යසවා ධයක්ක්ෂ ජනාල්වරයා අහවරු කලා මයි විසි එක්මනදාට ජනී හතරවනනා දක්වා මරණ තිස් නවයක් සිද ඇති බව සෞඛ්‍ය ්‍යයක්ක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදය සඳහන් වනවා. එම මේගේ පුද්ගලයන් අතර කාන්තාවන්දා හදනකු වන අතර පිළි පුද්ගලයන් විසිතුන් දෙෙකු වනවා ඉන් අවදෙනෙකු නිවසද මේ ගොස් ඇති අතර විසි පස්තනෙකු ප්‍රතිකාර ලබින් සිියේදී මේ ගස්තිබෙනවා හයිදිනිකුම මේියගොස්ඇත්තේ කරෝන ආසාධත බවට හඳුරාගැනීම පසු. රහල් ගතරන අවස්ථාවේදී. එය අනුව මෙටින් වාර්තාාවන සමස්ත කොරුණ ආසාධිතන් සංඛ්‍යාව දෙලක්ෂ විසි තුන්දහස් පනස් හතක් තිස් හතර දහස් පන්සි හට නවෙනෙකු රෝහල්වල හා අතරමැති ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා පුූර්ණන සවයි ලබූ සංඛාව එකක්ෂ හටහයි දහස් එකසේ තිස් දෙකක්. ත්‍රවිදහමුදාව සහ හෝටල් වල පත්වාගෙනයන්න නිරෝධයන මධ්‍යස්ථාන පනස් තුනක, පුද්ගලයින් පදහස් දෙසේ හැටපස්ස දෙෙු නිරෝධහයිනය වෙමින් සිටිනවා. ලබන දා හතර වනදා දක්වා සංචරනසේවා ක්‍රියාත්මක බැවින්. අත්‍යවශසේවා වාහන සඳහා හෙටදිනේ සිට තවත් විශේෂ්ිකරයක් හඳුන්වාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලස්පති අජිත්‍රෝහණ මතා පවසනවා. ගතූ පෑ විසිහතර තුළ නිරෝධහරණීති කඩකල තවත් පුද්ගලින් නවසය අනු පස් දෙනකු අතරන් ගුවට ගෙනති පිට. ඒ දිනේදී සංචරන සිීම කඩකළ වැඩිම පරික් අතර කොට ැත්තේ මතලේදතිස් රුකයෙන්. එම සංඛාව එක සේතිස් අටක්. මහනුවරෙන් එකේ විසි නමුදනිෙක් සහ නිකවරටී පුදගලින් හත්ත පස්තනිකවත්ත කොට තිබෙනවා. සංචරන සීමමාව් ලංඟනී කරන්නන් සොයාම මෙහුම් අදදිනේදීත් ක්‍රාත්මකයි. ේත්‍රත්්‍යවශසේව සඳහා ගමන් කරන වාහන වලට විශේෂිත ෂටිකරයක් හඳුන්වාදී තිබෙනවා. ඒ සංචරණ සීම බල පවැත්වෙන සම්පූර්ණ කාේ සඳහා දාලවන බවයි පොලිසිය පවසන්නේ. ලබන දහතරවෙද දින දක්වා සංචර්ණ නියෝගේ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. පසුගගේ සතියතුළ අපි විශේෂටිකරයක් කොළම නගරයට ඇතුළුවන වාහනවලට අඳන්නල දුන්නා දින්නකට පමණක් වලං ගුණන ස්ටිකරයක්. හෙට දිනේ සිට නවස්ටිකරයක් අඳුන්නවාදීමට බලාපොරොත්තු වවා. එම ස්ටිකරය සංචාණ සීම අවසන් වන තුරුම පාවිච්චිකිරීමට හැකිය අාවක්ති වෙනවා. එට දිනයේේදී ඇලවීමේදී දාළස්ථානවලදදි අම් ප්‍රමාධයක් හෙට දිනේ පමක් සිදුවන්න පුළුවන් ම ඉදිරි දිනවලද බාාවක තරව ගමන්න. නීමට හැියාවක් ලැබෙනවා කිසි තත් අත්‍යාවශ සේවාවලට අදාල වාහනවල ගමන් කරණ අය හිටදින නිවැරදි තුොතුරු අදාලා මාර්ගබාදකවද ලබාදීමට කටිතු කරන්න ඔබ හැඳනුම් පත්තාන්ගේ රජකාය හැඳුම් පත අදා අතන ලබාද ඇ ලිපිය තිියලු කරුණු පිබඳව යියලු විස්තර ලබාදීමට කටතු කළේතුයි. එවිට ඔබට ඉදිරිදිනවල බාධාවකින් තුරව තම රාජකාර ස්ථාන වෙත ගමන්කිීම හැකිියාවක් ලැබනවා. මෙතරයහපත් කාලගුණතත්වේ ුවද අද දිනේදීත් සංචනසිීමමවළඟනි කරන්නන්ස්යා දිවන පුා මෙහෙම් ක්‍රත්මක වුණ. කොළඹට ඇතුළුවන සියලවාහනවට අද දිනයේ කහපට වරණෙන්යුත් ස්ටිකඇලවීම සිදු කරුණා. සංජ සම කාල තුළ වැඩම රියනතුරු සංඛ්‍යාවක් වාර්තාාවනේ ඒ තිනේදී බවල් පොලිසිය ප්‍රකාශ කලා මේ දනවල සංචාර්ණ නීති ක්‍රියාත්මක වෙනවා එඒවාගේ ආපදා තත්වයක් ප්‍රකාශ්ට පත් වෙලාති නො කිසිෙවිතා සියලු තත්වයන් හමුවේ ඒ දිනේද මාරක යා න තු හයිකින් පුදගලින් හිදිනෙක් ිය ගස්ට බෙනවා. නි රෝදා යි ංචර්ණීති ආරම්ම කලේ පසුග අවුරුද්දේ මාර්තු මාසි දහට වනිද. එදා සිට මේදක්වා කාලේ තුළ මාස පහලෝකට අසන්න කාලයක් ගත වෙලා ති නො. උන් ෙම කාල පපරිච්චේදය තුළ සංචර්ණ නීති රටපුරාම ක්‍රියාත්මක වෙන අවස්ථාවක. විසි අතක කාලයයක් තුළ වැැඩිම පිරිසක් ිය ගස්තිබෙන්නේ ඒය දිනේදී. ඒතාම අවාසනාවද තත්්ත්ා. මේ අතරාද දිනේදීත් දිවෙයින පුරා සතුස ශාකා ්‍යියෘර්තව තැෙනවා. අත්‍යවශ්‍ය බණ්ඩ ෙදා හරින ජංගම සේවාද ක්‍රියත්මකායි. ොබ වරයාසන්නන්නේ ගින ගැනීමට ලක් වු. MMVXස් ල් නौකාවේ සිද්ධිය සබන්ධයෙන්, අපරාධ පරක්ෂණ දෙපර්මන්තුව පුදගලීෙන් විසි දෙනකුගේෙන් පමණ ප්‍රකාශ සටහන් කරෙනැති බව පොලස් මාධති ප්‍රකාශක නෝජ පොලස්පති आජි ෝහණ මතා පවසනවා. නකාේ සන්නවේදන සබඳතා පටිගත කරන පනිවි දත්තහ මාරු පද්ධතිය නවිකහමුදාවේද සහය ඇතිව අපරාධ පීක්ෂ දෙපර්තමයන්තුූබ හරයිට ඒ දිනීදී ගෙනති බෙනවා මෙහි ඇති දත්ත පරික්ෂාකිරීමෙන් අනතුරුව නෞකාාව හා ඒ ගමන් කළ රයන් සම පැති පනිවිට පිළබඳ තුොරතුර ලබාගනීමට හැකි බ පොලස්මාධ ප්‍රකාශවරයා සහන් කලා. ෙසේවෙත් තවමත් නෞකාෙන් ඉදඳ කාන්දුවක් සිදුවීතිබේදයන්න පිළබඳ සොයාබැලීමට. නෞකාාව ගලවාගනීම සමාගමහා නාවිකමුදදා කිමමුදුම් ක්ඩායම් මෙක්ම නිරීක්ෂණය කරනවා මේ අතර සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධකාරය සඳහන් කළේ පළමු වන්දි මුදල. නෞකාවායත් සමාගමයෙන් මේවන වි ඉල්ලා ඇති බවයි. විශේෂෙන්ම මෙම නැවෙහි වොයිස් dataට රෙකෝඩ් නැතං DVRකින් උපකරණය ඇමම විර්ශනයේද අත්තවශ්‍ය බව පෙනීගියා ඒ දිනේදි. එම පරන ා පරිෂ පාත් මේන්තු ාරයටටිගෙන තිබෙනවා නවේ ක පිතාාන්වරයා පාලක මැදිරිය. සහ මෞ් සමාගම අතර සිදූ සංවේදන සියල්ල පටිගත වී ඇති බවට වාර්තාාව වෙනවා. අනතුරට රක්වන්න කාල පරිච්චේදේ වනතුර සිද සියල දත්ත හි ගැබ්බ තිබෙනවා. යම්කිසි ආකාරේක අන්තරාදායක ්‍රව්්‍යතිබූ. කන්ටේනර්යක් තිබුණා නම් කන්ටේනර් තිබුණා නම් ඒවා ගබඩාකිරීම ඒවාගේ මේ සම්බන්ධව ලබාදුනුඋ පදෙශ පිළිබඳව මෙම DVR උපකාරණයට සන්ධීමෙන් තොරතුරු ලබාගැීමට පුළුවන්. ඒ දිනේදත් මාර්විල වෙරලතීරය ඇතුළ ප්‍රදේශ කිහිපේෙකට නවකාවේ අපද්‍රව්‍ය මෙන්න. මියගේ කැස්පෑවන් කිහිප දෙෙනෙකුගේ සිරු ගොඩගසා තිබූ ආකාරය දැකගතහැ කිබුණ. රෝන සංගතයේ හේතුවෙන් ජීවනොපාය අහිමි වී අපහසුතාවට පත්ව සිටින ජනතාවට වියලි ආහාර ඇතුු ද්‍රව්‍ය ලබාදීමටද පියවර ගැනවා ප්‍රදේශ ලේක කොට්ටාශ මට්ටමෙන් එම කටයුතු දිවන පුර අ කණන්ඩව සිදු කරෙනවා. මෙම අතර කරෝුණා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපරන රෝහල් වෙත පරිත්‍යාග රීමටද විධ පාර්ශෂ තවදරටත් කටයුතු කරන. හ හ ලක්ක ට හ අඩු බේ පවුල් හසක් වෙත හර ද්‍රව බදීමට කටතු කෙරනා. ස් හ හර ෝ කාර ප ජ ර පපනාව ස් ම හන්සගේ අදසට අනුව හන කරන. ්‍රව්‍ය හනු ි ක දන ො හ හ කරන. ාව ි පදේශයේ පවල් සියක් වෙ ල හර ද්‍රව බදීම ද කරන. ඕ ොච ල න වේ හර දව නිමසක ලබාදීම කටතු කරන පවල් ස පහක් පම ජ වත් වනවා. ම හල්ට අශ උපරන ලබදීමට ලංකා ගැලදීම හමදාව ප්‍රාසත් කාර සාන ්‍රාත්ම කරන ක්ෂ හල ්‍රසන ආදරකයන්ත්‍රයක් පරිත් කරන වටන ම ප ලක්ෂ දහතු මක් පන අත රත්න හල් අධ්‍යක්ෂ අන හ න් රගත්තා. ද හ ද ත්ල ම ක් පානය කක ක්සිේ පනක් හ ට අවශ ට දරද ඇතුල උපරන ප්‍රේයේ රෝහල් වෙත පරිත්තයා කරන මාත මේශ තන ර ද කරන. ඒත්මග වාද ර පහ මධ්‍යන ප්‍රධාන ප ෝෘත්ති ප්‍රකාශ මතකින් නිමාව පත්වනවා. අප යලි තමුවන්නේ පැන් පැෑ පවත් ම සදසක්.